දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුය කියන නිගමනයට රජය එන විට එහි තියෙන නොපෙනෙන පැත්ත ගැන පරිේශනාත්මකව තොරතුරු සොයා එහි ඇත්ත නැත්ත ප්‍රකාශ කිරීම. සත්‍ය වශයෙන්ම නීති පනවා දහම් අධ්‍යාපනය වර්ධනය කළ නොහැකි. කළ යුතු එකම දේ වන්නේ දහම් අධ්‍යාපනයට අදාළ සහතිකයට ආර්ථික වටිනාකම ලබා දෙන්න. රජයෙන් ආර්ථික වටිනාකම් ලබා දෙන්න. එතකොට දහම් අධ්‍යාපනය ප්‍රචලිත වෙයි. නීතියෙන් ඒක කරන්න බෑ. කුමක් හේඳ? දහම් අධ්‍යාපනයේ නීතිගත කළොත් ඒ නීතිය කඩන දරුවාට දෙන දඬුවම කුමක්ද? එතනින්ම ඒ නීතිය අවලංගු වෙනවා. ඒ නිසා YMBA ආයතනය මේ රටේ බෞද්ධ භාජනතාවගේ හද ගැස්මට සම්බන්ධව පවතින සජීවී සංවිධානයක්. එයින් සිදුවන උදාරතර සේවය අපි හැමදාමත් අගය කරමු. ඒකම මහජනතාවට එල්ලවන එවන් වෙස්වලාගත් ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න ඉදිරිපත් වෙන්න කියලා මහ සංඝයා වහන්සේ කරුණාබෝධ සම්පන්නව ඉල්ලා